ස්‍යාවක් ගෙුණ දවසේ උු සුම පුවත් මුලින්ම ඔබට කියන අයිටයෙන් ප්‍රවති සමගින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිහ. මම ගයාලකරුවණ අවධානය යොමුකරමු ප්‍රධාන පුවත්සි රස්තල වෙත. ඩඩුව අවසඳ වනතිෙක් ජොන්ස්ටන් ප්‍රනාාන්දුූ රිමාන්. පාර් ලිමේන්තුවට අලුත්පුටු ගන්නේ නැහැ. කතානායකකින් ප්‍රකාශයක්. ටෙක් සහපති දුරේ ලැබූ චනපතිට කටුනායකදී හරසර. ජාතික පොලිස් දින සැමරුම අගමැති ප්‍රධහනත්වෙන්. රෝහිංචාවරුම් කැන වාර්තා කළ රොයිට මාධ්‍යවේදින් දෙදෙනකුට බියෙන්මාර් අධිකරණින් සිරදඩුවක්. ම පුත්‍රයාාද ේක්ෂකයකු ලෙස ඉදිරි පත්වූ, පසුගේ වයිම පලාලස් සබහ මැතිවරණේ දී සොස්ස අයතන මුදල් ඔබභහිතකිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු ඇමති ෝස් ටන් ාන්දු ඇලූ තිදනෙක. ඩ විභාගගේ අවසන් වනතුර රක්ෂිත බන්රාගාරගතර ලෙස කරුණනෑගල මහදිිරන නිසු මේේකා විජ්‍ය සුන්දරමහත්මිය අදනියෝග කලා. නඩු විභාග අණ්ඩව පැත්තීමට අවශ්‍යපියෝර ගන්නා ලෙස ධනියෝග කළ විිනිසුවරිය. රාජ්‍යමුදල් මෙසේ අවබාවිතකිරීම බරපතල කරුණක් බවද, විරෘත්්ත අධිකරණයේදී අවධහරණය කලාා. පු ඇැති ොස් රන් ප්‍රන්දු මහතා සමකම මෙේ රක්ෂි බන්ධනා ගරගත කරුණේ, සතුස ආයතන හිටපු සමහපති නලින් ප්‍රනන්දු සහ ඇමතිවරයාගේ පෞද්ගලික लेකම්වරයාාව, රජ ොහොමද් ශකීර යන වි තිිකාර වාන්ඩිය. සතුස ආයතන හිටපු ගනකාධිකාරිවරේක වෝ, බොතචූ නැවැත්තකෝ අද මේ සිද්‍යිය සම්බන්ධයෙන් අධකරනේ දී ක්ෂීලබාතුන් ා. සක වයිම පලාාත් සහ මැතිවරණිය පැවැති දෙදහස් දහතුන සැපතැම්පර් මාසේද. එවකට අභ්‍යන්තර හා වෙලෙත කටයුතු ඇමතිවරයා වූ විත්තිකාර ජෝස්ට්‍රන් ප්‍රනාන්දු විසින් කරුණය කළ දිස්්‍රික්කයේ යන්තම්පලාාව වැහර සහ මල්ලපු පිටිය යන සතුසු තුොකපටාබලින් රුපියල් මලියන පහහියිදශම දෙකක් වටිා බහ්ඩ තුොගයක් මුදාහරෙන ලිසනියෝග කර ඇතැයි නීතිපතිවරයා විසින් චෝදනා ගුණු කරති වෙනවා. විත්තිකාර හිටපු ඇමතිවරයාගේ පෞද්කලික දුරකතනය සතුසුත්තුොකපඩා කළමලාකාරුව. අමතා මේ බහන්ඩ තොක ජෝස්ටන් ප්‍රාන්තු පාදනමට මුදාහරන ලෙස නියකර ඇති බවත් එම හණ්ඩ එම පලත් සබහ මැතිවරණයට ඉදිරි පත් වූ ජෝස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයාගේ පපුත්‍රයාාවෝ ජොහන් ප්‍රාන්දුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහ යොදාගෙන ඇති බවත් අධිකරනේදී හෙළිවීති වෙනවා. මේ චෝදනා සම්පන්තයෙන් හිටපු ඇමතිවරයාකින් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු දෙදහස් පහලවේ මැයි පස්ස වනතා පොලිස් මුල්ලේ අපාද කොට්ට හසය මගින් හුව අතරංකූඩ ගත් අතර මැයි විසිට වනිද. කරුණ ඇගල මහදිකරනය මගින් ඔහු ඇප මතමුදා හැරිණි. මේ පළත් සහ මැතිවරනේති ජස්න් ප්‍රනාන්දදු හිටපු ඇමතිවරයායක් විසින්, තම පුොත්‍රයාගේ මැතිවරන ප්‍රචාරක කටයුතු අතරතුර අධික වියදමක් තරා මත්මන් සහ බහන්්ඩ බෙදාහැරීමේ දන්සල් පැවැත්තිීම ස ්‍රන්ස් රන් ඉන් න යිතන ඇතුළ මැතිවරන නිීක්ෂණ සංවිධහන්න රැක් එ එකකට පැවැැති මැතිවරන දෙපාර්තමේතුවට පැමිණිලි කරතිබුණ. නපලේ පැවති බිම් ටෙක් සමළුවට සහපාගව මිම් ටෙක් සහපතිවයෙන් පිදුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිල්සේන ැතුමා යල්ි දිවන්නට පැමිණනිිය.. ජනාතිපති මෛත්‍රීපාල සින මැතිතුමා ඇතළු පිරිස කටුනායික ගොන්තොට පොින් දිවෙයින්නට පැමිණේ ඒවායේ. ිම්ස්ටෙක් නව සහපතිතුහරින් පිදුම් ලබා පැමති ජනාතිපතිතුමා ගොන්තුර පොලේදී හර සරින් පිළි ගෙනඩා රතු පලස් මතින් ගොන්තුට පොල අමුත්තන්ගේ මදිරි පරිසුරය වෙත ජනාතිපතිතුමා කැඳවාෙන එනු ලැවීම අනතුරව. එහිදී ආගමික වතාවත් පවත්වා ආශිර්වාත පල්ල කෙරුණා. මැති ඇමතිවරුන් ප්‍රසත්ද මෙමවස්ථාවට එක් සිටිය. සාගස්. ம்ஸ்டெக் සුව அனுතුருவு நேපலே දෙதின சචார்යකට එ கூු ජனாதிපති இ ජனாතිපத்தினிய සහ அග්‍රமத்திවරயா සමකது துපார்ෂික සාකච්ச்சா පැවැත්වා දෙට අතර ஆර්த்திக்கு සමාச்சය සහ සංස්කෘතික සமඳතා ශක්තිමත් කර ගැනීම සඳහාඒங்கතා ரசகටது எலம்படா தருண සහ ராஜජසේවා புහුණු කටයුතුவලට அதால සහயோகிතාව இහலනවා ගැනීම සඳහාபோ නவு அளபத்தතා கிිවිசும் දෙකටது அත්சந்தபுුණ. சචார்ර්ය අවසාே நேப்பாலின் பிිட்டත්யான ஸ்්‍රீலංகா ජனாති තිතුමාාවෙන්ෙන් සමුදීම කෙටි උත්සවයක්ත පැවැත්වුණා. ඒ කත්ම්ඩු අකනවර ත්‍රීබවන් ජතන්ත්‍ර ගුවන්තුටු පලේද. එරට මැති ඇමතිවරුන් ඇතුළු විශෂ ්‍යජතින් ප රක් ටක්ිය.. සඳරැසගම සහ සාමහිරුගම උදාගම්මාන අමාත්‍ය සජිත් ප්‍රමදාස මහතා ජනතායිතයට පත් කලා. හම්බන්දධට සූරියවවැෑ ප්‍රදේශය උදාගම්මාන ඉදි කරන. ගම්මාන දෙකට නිවාස විසි හතක් ඇතුළත්. වැකළ මුදල රුපියල් ලක්‍ෂ එකසය අසු හතක්. ප ජලය විදුලිය ප්‍රවශ මාார்ර්ග ඇතුළු සියලු යටතිතල පහසුකම්வලින් මෙම ගම්මානිය සමටවෙයි. ඊට සමகாමීව නිவாසදාப விසිහத்தினாට සංවර්දිත බිම් කොටස් விසිහතක හිමවිකම්ද ප්‍රධානය කර.டுු ආද ம்ලාබී පවල් සිතිහකට විසිර නිවාස நලපාතිීමටது உදා ගම් ජනතා අතියට පත් කරෙන අවස්ථාවද පவர ගැනடா. ශල්ප සව යටත රප ලක්ෂවිසිපහක් වட்டி . ොතිය උපරන කටල බෙදාතීමමද සිත නාා අමාත්‍ය සජිත් ප්‍රේමතාස මහතා එහිදී කියා සිටියේ රට පුරා උදාගම්මාන එකසියතිහයක් ආරම්භ කරන බවයි. වර්තමානයේ සිදුවන නිවාස සංකර්ධනයට නොදවිනි වැඩසට හනක් හැකිනම් ක්‍රියාත්මක කරන්නේ හිට පුජලාාතිපතිවරයාට අභියෝක කරන බවද අමාත්‍ය සජිත් ප්‍රේමතාස මහතා සඳහන් කළාම්ර් ප නිවා සහකිී මමා්‍ය එක දවසේ ඇය විසිහතර තුළ. ලම්කාවම අලුති උදාගම්මාන එක සඇතිහක් ආරම්භ කරනවා ඉගෙන එක මංඹ හමාන පර පසු. මම කියනවා හිටපු ජනපතමාට මෙන්න මෙහෙම. පුළුවන්නං සජිත්්ග වැඩේට කැපැන්ඩ මුණු හරිරන්න. දෙදහස්දාහතර දෙදහස්දාහත කාය තුළ, ශ්‍රී ලංකාவே අපරාධ විශාල වශයෙන් අඩුවී ඇති බව, அග්‍රමාத்திராනිல் ික්‍රම් සිංගමතා පවසනවා. මොහොමයක් අපරාධ විමශනය කොට විසඳීමට හැකිවී ඇතිබවது அග්‍රමාතිවරயா පෙන් பாාத்திනවා. கொොළඹ போොலிஸ்கிரிடாங்கனே පවැති ශ්‍රී ංකා පොලිසියේ එකசிய පනස් දෙවන සංවසර සැමருමට එක් වෙමින් அග්‍රමාතිවරයා මෙම අදහස් பல කலாம். ද ධදාාතරයි දෙදස් ධාතයි අතර වාර්තා බැරුවොත් මේ රටේ අපරාධ සියයටට තිස්පහකින් අඩි වෙලාතියනවා. අපරාධ විසඳීම සයටට විස්සකින් අඩි වෙලාතියෙනවා. විශේෂයෙන්ම දෙදස් ධාතරය අපරාධ පනස් දස් නම සය හැට දෙකක් වාර්තා වුණ. එයින් සයට පනස් සටක් තමයි විසඳුවේ. දෙදාස් ධාතයේදී. විශේෂයෙන්ම ඒ අපරාධ තිස් පන්දාස් නම සිය හැත්තයකයි වාර්තාවනේ එයින් සියට හැත්තැනමයක් විසඳුව ඒකට. ඔබ සීරු දෙනාටම මම ස්තූති කරන්න කැමති. මං හිතන්න මේ කලාපේ අපි රාඩම්බරන්න පුළුවන්. අප ඒක තවත් වැඩිකරගන්න ඕන්න. අන එතැන තමයි නීතිය සාමේතියන්නේ. මේ පිළිබඳ වැඩිතුර තොරතුරු අපගේ රත්්‍රී දහය ප්‍රවෘත්තිමිකාශයෙන් පලපොතුවත්න. එක බද්ද විපක්ෂරැලියේ අරමුණ ජනතා ප්‍රශ්න විසඳීම නොව ජනාධපතිවරණයට ඉදිරිපත්වීම පිළිබන්ඳ රාජපක්ෂවරුන් අතර ඇති අරබුදය විස්නා ගැනීම පමණක් වන බව. මාජනියෝජතයන් පවසනවා වෙලාව සමර දේශපාලය වගේම ජනතාව හනවා. ඊලට ජනාධීපතිවරණ අපේ අපේෂ්‍යයක් කද. අපේ නායකත්වය මහින්දරජ පක්ෂ මන්තුමායි ගැන කිසිම සැකයන් තුමාරි ආශිරවාද අයටටේ එ ඕනෑම හෙනු නතාව උදවගරයගගේ විශවාසයක් ක. ක් ඔේ ජේතයි කියල න්න තමාමුව යිවවාරුගහන් එක දැටයි පොලග එක ෙනට අපහස කරන්න හ අපි බෝම ගෞරවිය අට ජේෂක තම පැත්තකින් කියියන්න කටපිය දක ලට ල ග ට හොම ො හ. තිබ නැත් ඒක විසඳ ගන්ඩා දන් එක ප්‍රශ්නය. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ මොන රාජ පක්සකි. ඒක විසන ගන්නඩතම යොක්ොමටි කර තින හුල්ඟ තිබ ැගිටිමමු තිබා පලමමු වැඩ මුරේ තිබ දෙව නිියෝඩ මරේ තිබ දැ ොද නසේවරා කියයවා තාම ඒක විසඳ ගන්ඩ බැරිවෙලා. කොයි රාජ පක්ෂද. ඊළඟ ජනධීපතවරන්ට දිරිපත් කරන්න එන්දරාජ පක්ෂරිපත් කලාබ පරාද කල ඊට පසන්නේ කොයි රාජ පක්ෂාවත් කමන්නනෑ. අපේකනත් තබි දානවා වෙලාවට හොයාගේ එක දැන් කියන්නේ. ැන් කියෙල උද්ගෝෂණයයක්තේලා හොම කොල්ලට සැන ගැනල්ලා ගමැතිවරු ජනාධිපතුරුත් කරන්න බ ඒක චන්දයක් තියනවාඒ ඒ චන්දය අන නිය ආගමතිවරෙක් නීම ජනධපතිවරෙක් දීලති නොති. ඒවා වෙනස් කරන්න න ලා ගමතවරෙක් ලා පොත්ති තවරුදෙහකින් පසේ ගන හිතට පුුව. රාජ පක් ව ත ලොක ප්‍ර්යක් ය රජ පක්සවරු හිතාගන්න රජ පක්සල විතරයි මේ රට ියලදලා තියන්නේ කොල්ලො විතරයි මේ ජනාධිපතිවර න ගමතිවර න ඒකට වෙනස් කරලා තියනත් ඒක තේරුම් අරම් වැඩකිරුවත් හරි. බස්පුරවල හැම මාසිකම හැම සතියක කොළමගගේ පවැඩක්ගන්න ආණ්ඩුව වෙනස්සන්න ඔන්නන් ීල තාලීල අති ියදන් කරගෙන එමනත්නම් බක් පැටය කරගෙන මර තිත දල කොමගිල්ලන්න පුුව ොම ගල්ලාට යා්ඩු විෙනස් කරන්න හම් පෙ නෑ ඒගේම අපිරග වැඩකොටස නවත්න්න පුළන් මකුත් නයගොට ොමගේ හිල්ල ජවසන්න්නරලන්න පුළන් දැන් හිට අයිට මහා විශාල පහ කොළට කැදවෙනවා උද්ගෝධයක්. ඇ මිියෙකොට රුපියයා දෙදහස් පන්සියයි බත් කැට් එකයි දැම් මිහි කොල්ලුටියක්කම කියන්නල ඇතිලේ. දැම්මේ සල්ලි වෙච්චර විධාන් කරන මෙ අයේ පොදු විපක්ෂය දැන් කරන්න ජනතාවගේ ප්‍රශ්න විසන් උද්ගෝසන කරන්න ඕන්න උද්ගෝසන කගේ ඕන හන සලස්සන්න උද්ගෝසණ කරනවන ජනතාවන උදගෝසන කරන්න පටමන්ගේ මහා විශාල පුම්බන්නේ යන්න එපා. පාර්ලිමිේතු සභහගර්භය සඳහා අලුත් පුටු මිලදීගන්නේ නැති බව කථනායක කාර්යාලය පවසනවා. ාලමේතුවට අලතින් පුටු ිලදී ගැනීමට සූතහනම් වන බවට, ඇත මාතිවල පලවන පුවත් අසත්‍ය බවයි එම කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. පර්ලිේන්තු සභහකර් යතු ඇති ආසන සහ අනිකුත් සියල් උපකරන යිතිහාසික වටිනාකමක් සහිත සංකේතියන් බැවින් ඒවා වෙනසක්සිදු කරන්නේ නම් ඉතා පරිස්සමින් සිදුකළියුතු බව එම නිවේදනෙහි සඳන්. අසුන් වල අබලන්තත්වයන් පවති නම් අවම වේදින් අලත්වැඩියා කිරීම මෙස අලුතෙන් ිලද ගැනීම නොකළයුතු බවට කතානායකවරයා උපදෙස්දී තිබෙනවා පාර්ලිමේන්තුේ ප්‍රෞ් තිහාසේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට ඉඩ නොතින බවයි කතානායකවරයා අවදහරණය කරන්නේ රජ්‍යතාන්ත්‍රකයන් මෙම දිනපත්න්හ. ඉක්මවන පාසල් සිසුන්න්නැතුළ ශාල පිරික් පමණන පාලිමෙන්න්තු ගොඩනැකිල්ල කාලාලීනව පිළිසකරකර අිමානවත් ලෙස පවත්වාකනයාමේ වගකීම බැහැ කළ නොහැකි බවද කතානායක කාර්යාලය නිකුත් කල නිබේදනයහි සඳහන්. මෙයනුව පාර්ලිමන්තු වහලේ සහ වැසිකිලි පදතියේ පිළිසකර කිීමක් පිබද අවධහනය ජෝමුවත්ත බෙනවා එවැනි පසුමිමක් තුළ ඇතැම්මාධ්‍යගෙනයන ප්‍රචාර පදනම් විරහිත බව කතානායක කාර්යාලේ අවධාරණය කරනවා. ජනාධිපති කාර්මණ්ඩල ප්‍රධහනි ලෙස හෙම සිරිපනාන්දු මහතා පත් කරතිබෙනවා ඒ මහතා ජනාධිපති මෛත්‍රපාල සිරිසෙන මැතිතුමාන් අතින් ජනාධිපති කාර්්‍යයාලේදී අද පෙරවරුවයේ සියපත්ව ම්ලිපිය ලබාගත්තා. මහජන ැක්කුවේ සහපතිවරයාත වන හෙමසිරි ප්‍රනාාන්දු මතා හිටපු අගමැතිනි සිරිමාවෝ බන්ඩාරණයක මැතිනියගේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ජාතික ඔලිම්පික් කමටුවේ සහ අයිITයෙන් මාධ්‍යචාලයේද හිටපු සභපතිවරයෙකු වන හෙම සිරිමහතා පරිපාලන ශේෂත්‍රයේ ප්‍රවීණයෙක්. ජනාධපති මෛත්‍රරිපාල සිරිසේන මැතිතුමාන්ගේ හැටහත්වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා එනිමි තෙන් රටපුරා ආගමික වැඩස්ටහන් බැසක් පැවැත්වනා ඉදහස් නසය පනස්සෙක වසරේ සැප්තැබර් දෙබනතින ශ්‍රේලංකානි දහස් පක්ෂ නිල වශෙන් ආරම්භී, හෝරාක්කිහි පයක් අතවී උදහපු සැපතැබර් තුන් පෙනතින. මෛත්‍රීපාල සිරිසන මැතිතුමා උපත ලැබවා. සාමාන්‍ය ගොවි පපෞලක ඉපදනු ෛත්‍රීපාල සිරිසන මැතුමා පොළොන් න්නරුව තෝපාවැැව මහවිද්‍යාලයෙන් සහ පොළොනරුව රාජකී විද්‍යාලයෙන් අධිහපනය ලැබවා. වාමාංශික දේශපාලනින් පන්නරේ ලැබූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එනසේ හැටහත වසරේදී දේශපාලනීට අවතීරණ බුණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, තරුණ සංවිධන ලකම්වරයාලේ සයි. එක්දහස් නවසියාස නවේ පෙබරවාරි පහලුස්වනි දින පාලිමේන්තු ැතිවරනීින් ජක්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසෙනන මැතිතුවා. එම වසරේ මාර්තුන්නව වනතා මන්ත්‍රීවරයකුල් ලෙස දියරුන්තුන්නා. වාරි මාර්ක නියෝචමාත්‍ය මහවෙලි සංවර්ධන හා පරිසර අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍ය පාලි මේතු කටයුතු පිබඳ ැිනටමමාත දුරේ. ්‍රෂිකරමංවර්ධන ගොවි ජනසේවා අමාත්්‍ය. ශ්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුරිය දක්වා දිගුගමනක් පැමිණියා. දෙදහස් පහළ වසරේ ජනවාරි මස නවවනතා ශ්‍රීලංකාවේ හය වන වෙදයික චනාධිපතිවරයාලෙස මෛත්‍රී පාල සිරිසේන බැතිතුමා දෙවරම්දුන්නේ දැවැන්ත චනවරමක් ලබාකනිමින්. දහ නවවැනි ව්‍යවස්ථ සංශෝධනය, තොරතුරු දැනකනීමේ පනත, මොර ගහකන්ද කළුගග සංවර්ධනයෝජනක්‍රමය බාදධ්‍යය නිදහස ඇතිකිරීම මෙම? ග්‍රාමිය සංවර්ථනය ඒ කායන අරමුණුකරකත් ග්‍රාම ශක්ති සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ජනතා සුබසිද්ධිය වෙනුවෙන් දැවන්ත වැඩ පිළිවෙල රැසක්. ජනාධිපතිතුමාගේ ප්‍රමුකත්වේ, ක්‍රියාවට නැක්වේ තිබෙනවා. මත්‍රව්‍ය නිවාරණය සම්බන්තයෙන් ජනාධිපතිතුමාකෙන යන වැඩපිළිවෙලද විශෂයි. බෙසනයක් බවට පත්වැති වකු ගඩු රෝකින් ජනතාව බේරාගැනීම වෙනුවෙන්. වකු ගඩු රෝකනිවාරණ, ජනාධිපති කාරිසාධක බලකාය ස්ථාපිත කරමින් බේවන විටත් වැඩිළිවෙල රැක්. න් වාති වෙනවා මෛත්‍රීපාල්ල සිරිසේන බැතිතුමාගේ චන්මතිනය වෙනුවෙන් ආශීර්පාත කරමින් රටපුරා විහාරස්ථාන වැැසක සහ. ආගමිකස්ථාන වලදී වතාවත්ත වැත්වන. ජනාධිපති මන්දිිර පරිශ්්‍රය ඇති බෝධන් වහන්සේ වට අිනවෙන් ඉදි කළ රන් වැට ජනාධිපතිතුමා අතින්පියෘත කරුණා. එතුමාගේ පෞද්ගලික ධනපරිත්‍යාගේනුයි රන් වැට ඉදි කෙරුණේ. එම බෝධීන් වහන්සේ අභියස නිර්මාණය කරුණු අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේද ඩෙරවරණය කෙරුුණ. බන්දරාගා රැඳුවන්ගේ අයිතිවාස්කම් සුරක්ෂිකර ලෙස ඉල්ලා සිටිමේ උද්ගෝෂණයක් වැලිකට බඳරාගාරය අබියසදී පැවැත්වනා. බන්ධනාගාර රැඳවියන්ට පහරදු අයියට එරිහිව නීති ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී උද්ගෝෂණකරුවන් ඉල්ලා සිටිය. විමුක්ති සංවිධානයයි මෙම උද්ඝෝෂණය සංවිධහන කර තිබුණේ. රග දවියන්ට දරාග ඇතුර ලබදන පහසු තාම ටම ප ර කා ල්ල හට ගක් තු ප සබන්දව සි පරීක්ෂ පත්වල න්ට හම දඩුවම් ලබාදන්න කියලා පිල්ල සිි. මේ ඇතුලේ ජීවත්වන වැරදි කලා හෝ නොකලා. ඒස් සෙලතිෙනට අවම මානවයිතිවාසිකම්ත් දෙන්න මිනිස්සු ප්‍රශ්ට හුන්ගන් දෙන්න සූදරම් නැත්ත ඒ මිනිස්සු තනි වෙච්ච ොංවෙච් ර කාර ක් න නිස් ිස් ස කරු. ුවන් සමගම හිටපු සභප තිනිශන්ත வක්‍රමසිංගම් හතා සභපතිදූරයට පත්වමත් සමග එ සමාම බලියන ගණකින් பாடுු ලබූ බ அது හலிவுனா. ஏ ஸ்ரීலாங்கன்யாலைன் ஸ்්‍රரேலகாேட்டரின் හා மிහි ලංකා யானන සමගம்பල, දෂණ හා අක්‍රමිකතා පිළිබඳසවිීම ජනාதிපතික සමහේයි. ්‍රීලංකන් ගුවන් සමාගමේ බොල්ල කළමනාකරන ප්‍රදහනී යසන්තදිසානායක මහතා කොමි සමහමුවේ කියා සිටියේ දෙදො වසරේ සිට ශ්‍රීලංකා රජය රුපියල්ලියන හතලි සයි දශමහායක මුදලක් රජ වශයෙන් ආයෝජනය කරති බූබවයිවෙදහස් හය දෙදහස් හත වාණච වසරේද ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල්මලියන පන්සිය හැට අටකලායක්උපාතිබෙනවා එය දෙදහස් හත දෙදහස් අටවානජ වසරවලද රපියල් බිලියන හතරයි දශමහතර කලායක් කෙසේ නමුත් ඇමිරට් සමාග ්‍රීලකන් ගන් සමග ම. කාරිත්ව ඉත් විමත් සමඟ පාඩු ලබීම ආරම්භවීතිබෙනපා. යනුව දෙදහස් අට දෙදහස් නවේ වානජ වර්ශයයේද. ශ්‍රීලංක ගුවන් සමාගමේ හිටපු සබහපති නිශන්ත වික්‍රමසිහ මහතා සහ. එහි ප්‍රධහන විදායිකල දහරරි මනෝජ් ගුණවර්තන මහතාගේ සමයේද. රපියල් බිලියන ඩවයි දශම තුනක පාඩුවක් ලබා තිබන බව. ඒ හතාකයා සිටිය එම පාඩුව දෙදහස් නවය දෙදහස් දහය වානච වර්ශයේදී. බිලියන දෙකයි දශම හයයි නවයක්. ඒය දහස් දහය දහස් එකොළහ වානජර්යයේද. රප ල් තුන් ස . குුණ බবাයි ඔහ ප්‍රකාශ කේ. අපිල චන්දසයට මහතා ප්‍රධහන විදායක නිල්දහරයාලෙස පත් වූ පසු. දෙදහස්සෙොළහ දහස් ොහවාමාංච වර්ශයේදී මෙම පඩුව බිලියන දහනවයි දශම හයකින් ඉහළ ගොස්තිබෙන පවා.දහස් දොළහ දෙදහස් දහතුන වානිච වර්ශයේදී ිියන සේකයි දශම හතක්ද දෙදහස් දහතුන දෙදහස් දා හතර වාණච වර්ශයේදී බිියන තිස් දෙකයි දශම හතරක් දක්වාද එම බදල ඉහ ොස්තිබෙන බව, අදාල लेඛන ඉදිරිපත් කරමින් ඔහු කියා සිටිය. දෙදහස් දා හතර දෙදහස් පහළව වාණච වර්ශයේදී මෙම පාඩුව රපියල් බිලියන දහසයායි දශම හතරක් දෙදහස් පහළව දහස් දහස වාානජ වර්ශයේද, ොපියල් බිියන ොළහයි දශමහායයක්ද දෙදහස් දහසයදහස්දා හත වාානජ වර්ශයයේද, රපියල් බිියන සි අටයි දශම නවයක්ව වන බයි, කොවිසම හමුවයේ සාක්ෂි දෙමින් ඔහ කියයාසිටිය. මෙ ත ශ්‍රීලංකන් ගන්සමාගම ප්‍රධහන කොටස්කරවා වන එමිரேට් සමාග ඉව වූ පසු රාජ ආදායම් පිළිබඳ පරික්ෂකර ැලීම සඳ. ශ්‍රීලංක ගුවන් සමාගම ධ්‍යක්ෂ මණඩල නියෝජන කිරීමට, මහ බා්ඩාගාර නියෝජයකු ොටි බවද අද අනාවරණය වනා. මහවෙලිගගේ අතුගංගාවක් වන පෙරි ආරු තුම්මෝදර අමුණ අසලදී මඩේ එරුණු අලින් හදනා ගොඩ ගැනීමෙන් පස්සු මිහිදන්කිරීමටයුතු සිදු කරනා. ස්ොමාවතිය ජාතික වනුද්‍යනයේ සිට වන අලි ගමන් කරන අලිමංකඩකදී, වන අලි රංචුව මඩ එරීමට ලක්ුණනේ මීට දින හතරකට පමණ පෙරයි. මෙම බොහමියෙහි විශාල ලෙස තට්ටුකිහි පේකට, දිය ගෝවා නම ජලජශාකය වැඩී පවතිනවා. ඒ මත ගමන් කරත්තී අලි රංචුව මඩෙ එරී ඇත්තේ වනාලින්ගේ සිරුරු දියමත පාවින අයිරු දැක ප්‍රදේශවාසීන් ඒ බව වනජීවිී නිරදහරින්ට දෙැනුම් තුඩා එයන් වයි අලින් ගොඩ ගැනීමේ මෙහිුම් ආරම්ප කෙරුණේ. යුදහමුදාවේ මැදිහත්වීමෙන් අලින් ගොඩට ගැනීම කටයුතු සිදු කෙරුණා මඩෙ එරී ගොඩට ගැනඩු අලිපස් දෙෙනෙකුගේ හා දිය ගසාගෙන ගොස්තිබයදී හම වූ අලි දෙදිනෙකුගේ සිරු මිහිදන් කරුණා. අලි මඩෙ එරීමට ලක්කූ ස්ථානිය වෙතක අමමාත්‍යය ෆිල්ඩ් මාශල් සරත්පුන් සේකා මහතා ජලච ශාක ඉවත්කිරීමට උපදිස්ලපාතුන්නා. අරල අපිතේරවා මේ පසිකාග නැවිල්ල හිරවෙල්ලා අලියට පුරදදුනෑඇතන ලිය පීනලා ගේ අනතනක් න්න ඇති හන්ද අතිය සිද්දවෙලාතිේ මේ ගන අධ්‍යන කල බලන්ඩනවා ඉදිරියට මේවාගේ දෙවල්ලෙන්න්න පුලන් ැන්ව තිේ කියලා ඒපිකන්න. දැනටම අපේ වනජීවී අධ්‍යක්ෂක ජෙන්නවලල්තුමා අවශ්‍ය සම්පත් එෙන් කල්ල තියනවැඩේ කරන්න ලිගම්බදිනයකෙන අවත්තන්න තමයි අවරුද්ධක විශාල මුදරක්ය කල්ල සැස්මකට වැඩ කරන්න. එකකොට ලි ගම්බල්ටනක ට ශ්ාස සේයට අනු පක්ති ර ප න අවත්න්න පුුවන් කියල. ොලි කෙරි ත්කමින් අනතුරු සිදු කරන දුම්්‍රිය රෙදුරන්ට එරෙහිව දැඩි පියවරගන්නා බව අවාතය නිමල් සිරිපාලද සිිල්වා මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවේකදී අමාතවරයා මේ බව ප්‍රකාශ කලේ. දුම්්‍රිය දෙපර්තමේන්තුේ විසින් නවවන සාමාන්‍ය අධිකාරිවරයාල් ලෙස MGED ප්‍රනාාන්දුමහතා අද වැඩ භරගත්තා. අමාත්‍ය නිමල් සිපාලද සිිල්වාමහතා සහත් දුම්්‍රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධහරීන් නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනා. නම අද පත්තරේ දර්ග දැක්ත. B ්‍රයිවල් කෙනෙක් අපරීක්ෂාකාරරිල්ලි සදහාවනය කරලලා අවුරුද්දක් කිරේට කියල්ලා. සමරය අවුදු හතක් කිරයට යන. ඒ නීතියම දුම්රියට පලපානවා. නමුත් දුමරිය ඉතිහාසේ පුරා කිසිීමත් කෙනෙකුට විරුද්ධව අපරාද නඩුවත්දාලනෑ දුම්රිය නොසැලකිලි මත්තෙස පදවලා අනතුරක්ුණ කියලා ඔබ තුමායික පටගඩ වු. ුම්රේ අපි විධ නවීරණවන් කරනවා වගේම මේ වගේ වැඩකටයතු පිළිබඳවත් අපි දැඩී තීවන ගතයිත්තුයි. නැක්තන් දුමරිය සේවාව පිළිබඳව මිනිස්සුන්ගේ තියන විශ්වාසය නැතිවෙනවා. නව දුම්්‍රිය සාමාන්‍යධිකාරයේ MG.ED ප්‍රනාාන්දු මහතාද මෙහිදී අදහස් පල කලා. දුම්්‍රිය ගාශ සඳදා කෙටිකාීව දුම්්‍රිය ඇනයේ ප්‍රමාණය වැඩි පිරීමටත් මාර්ගනඩත්ව තිසිපර්දි සිතකර මත්තිකාලීන. අඩසහන කර දුම්්‍ර නියමට පරදි මගින්ගේ අවශ්‍යතාවට අනිකුල වනසේ සැලසුම් කරදාවනය කිරීමට දේර්ග ආලද සැලසුම් යටතේ දුම්්‍රිය අනාගදයට සරගනසේ නරන කිීම අදස් කරන. දැන් කෙටවිරාමයක් ශ්‍රීලකා ප්‍රේමියලීක් පඳදවාර විස්සයි විස ක්‍රිකට් තනගාවලිය ූරතාව දෙනා ගැනීමට කොළඹ කණ්ඩායම සමත්වනා. එහි අනුෂුරතාව හිමි වනේ දබුල්ල කණ්ඩායමටයි. ල ආ ප්‍රේමදස ජාතන්ත ක්‍රකට ක්‍රඩා පිටේ පැවැති අවසන් බහ තරිකේ කාශේවාසේදිනාව පළමු පඳුවට පහරදු දමුල්ල කන්ඩායිම නේවිි පන්ඳවාර විශ්වසනයේද කඩුලු අටක්ටැවි ලකුණු එේ හැ තුනක් ලබා කැනීමට සමක් වුණා. රමිත්‍රම කැල්ල ලකුණ පනස් හතයි. පිතුු එනම ක්‍රඩකල ොබ කන්ඩයීමට නාකපත්ව එනිමක් ක්‍රීඩක් කමින් පොපුල් තරංග නොදී ලකුණු එකේ හතරක් ලබාගත්තා. යන පඳු ාර දහ ටයි පන්ඳුත් දෙක්කදී කඩු ත්තුරක් පමණත්තරී ලකුණු එකස හැටහ තක්ලබා නිමින් තරකය පහසුුවෙන් චායකනීමට කොලභ කණඩයම සමත් වුණ පෝතිකාශය අතුර ත්පරයක සසව විශෂන්ගේ සමකිීත්නෙක් වන්න. අපි යලි හමය රාත්‍රී ඉදහයට ඔබට සුපරාත්‍රයක් ww.ipnnews.telk. මන්ට එරෙහි දේශපාලන විරුද්ධවාදීන් මරාදමා දේශපාලණ බලයවු රැකගැනීම ගැන, මලේච්ච ගෝත්‍රිපන්නයේ උදාහරණ, ලෝකයේ ඕනෑම රටකතිබේ. නමුත් ඒ ගෝත්‍රික ඇවතුම් පැවතුම් මිනිසා ශිෂ්ඨ සම්පන්නවීමේදී. අත් හරිනු ලැබීිය. කොහොම වනත් ගෝත්‍රවාදයෙන් තවමත් සන්නද්ධ වී සිටින දේශපාලකෝ යනු රටකට මරාලයකි මිනිස්ට් ජීවිතවල වටිනාකමක් නොදන්නා දේශපාලකයෝ පසු පස වැටින, බත්වැලයෝද මරණය අපේක්ෂා කළයුතුවෙයි. මන්ඩ. තමන්ගේ බලය බඩගෝස්තරය වෙනුවෙන්, තමන්ගේම පිලෙහි සිටින්නවුන් හෝ මරාදමීමට, මේ දේශපාලකයෝ දෙවරක් සිතන්නේ නැතිනිසාය අද රාජපක්ෂලා ගන කතා කරන්න සිදුව ඇත්තේද ඒ අනුවය. දෙදහස් පහලවේ කුජීත පරාජයෙන් පසුව මරලාහරි බලය ලබාගතයුතු බවට රාජපක්ෂලා ගත් තීරණය අනුව තවමත් ඔවුන් කටයුතු කරමින් තිබේ. ගෝටාභයගේ හිටල පන්නයේ පාලනයක යෝජනාවද? මේ අනුව සැකසුනකි. දැන් රාජපක්ෂ පවලේ ඔටුන්න්නහිමිකුවරාබාවවට පත්ව සිටින නාමල් රාජපක්ෂගේ අලුත් දේශපාලන කඩා වැදීමද. මිනිස් ඝාතන දෙකතුනකින් හෝ ආරම්භ කිරීමේ උත්සාහයක් බව පෙනෙන්නට තිබේ. බුද්ධෙ සේවා වාර්තා අනුව හෙට අනිද්ධට කොළඹ වටලනවා කියමින් ගෙන්වීමට නියමිතවැඇත්තේ. රාජපක්ෂපාලන සමේදී අපරාධකරුවන්ලෙස හංමඩු ගැසනු බත් බැලයන්ය අරක්කු බෝතලයට ගංජ සුරුට්ටුවට කුඩු පැකට ටෙ එකට ඕනෑම කාලකන්නි වැඩක් කිරීමට සූදානම් මේ පිරිස නාමල්ගේ පදයට නටමින් සිටි කියක්හෝ අතමිට මෙලවූ විට මහින්ද මහත්්‍යයා පස්සෙන් වැටන මුක්ද පොල්ලෙලි පාක්ෂකයන්ට මේ අස්සේ එනු ඇත අරක්කු මතින් කුඩු මතින් ගංජා මතින් එන පාදඩ මැරයෝ නීතිරීති කඩමින් රාජ්‍ය දේපොළවලට හානිකරමින් කටයුතු කිරීමට සැලසුම් කරතිබේ එවිට මහජන සාමය පවත්වා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශවලට බලය පාවිච්චිකිරීමට සිදුවනු ඇත ඒ කලබල අස්සේ දෙතුන් දෙනෙකු මරාගත් විට නාමල්ගේ කල්ල මරයේය ඕනෑ නම් ආරක්ෂක අංශය තමන්ව ඝාතනය කරන්නට හැදවායයි බොරුවක්ද නාමල්ත කිව හැකිය එහෙත් ඒ මොක කළත් පහුවදාට ආණ්ඩු පෙරලෙන්නේ නැත එය මේ කපේදී සිදුවන දෙයක් නොවේ එහෙත් නාමල්ලා විසින් ගොනාටන්දවා කොළඹට ගෙන්වන මුක්දයන්ට ජීවිතයෙන් වදිගෙවන්නට හෝ හිරේ විළංගුවේ වැටෙන්න්නට හෝ සිදුවෙන නමුත් රාජපක්ෂලාගේ ක්‍රමය අනුව ඒ කරදරේ වැටන කිසිවකුත් ගැන ඔවුන් හොයන්නේ බලන්නේ නැත. පසුගියදා හම්බන්තුට වරාය ඉදිරිපිට උද්කෝෂණය කර, හිරේ වැටනු බත් බැලයන් උන්නද බලාද කියා! රාජපක්ෂලා සොයා බැලුවේ නැත? රාජපක්ෂ සමයේදී ඒ පවුල වෙනුවෙන් සොරකම් අපරාධකර හිරේ වැටනුවුන් ගැනවත් රාජපක්ෂලා බැලුවේ නැත තමන්ගේ රාජපක්ෂ පවුල පමණක්, පෝෂණය කලවන්ට බත් බැලයන්ගේ හෝ ජීවිතවල වටිනාකමක් නැත. ඒනිසා බේන් අටන්න යන කොළඹනාඩකමින් කේදනීය අවසානයක් මිස රාජපක්ෂලා වෙනමොකවත් බලාපොරොත්තු වන්නේ නැති බවනම් සහතිකය දැනටම ඇති සෙස්ස පස්සට .